පළමුවන දේවප්‍රකාශනය යසායා දිවස්පසාදිතුමාගේ පොතෙන් උපුටාගත් පාඨයකි. අන්ධකාරයේ ඇවිද්ද සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. ගනදුර දේශයේ විසූ අය කෙරෙහි එළියක් දැන් බැබිලෙන්නේය. ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන්සේක. ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළසේක. අස්වැන්න කපන කාලෙහි සෙනග කොල්ලය බෙදාගන්නා කල ප්‍රීතිවන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔහු ප්‍රීති ප්‍රමෝද වෙති. මන්දයත් ඔවුන්ට බරක් වූ විය ගහද කරමත තැබූ වියදණ්ඩද ඔබ කඩා දැමූසේක. පෙරකලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබීය. ආක්‍රමණය කරන හමුදාවේ පාවාන්ද ලෙයින් තැවරණු ඔවුන්ගේ ඇඳුම් සියල්ලද ගින්නෙන් දවාලනු ලැබේ. අපට ලදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. එතුමානෝ අපේ රජුවනසේක. එතුමානෝ අසිරිමත් උපදේශකයානෝය. ප්‍රතාපවත් දෙවිතුමානෝය. සදාතන පියානෝය. සාමයේ කුමාරයානෝයයි කියනු ලබනසේක. එතුමන්ගේ රාජ බලය වැඩිවර්ධනය වන්නේය. එම රාජ්‍යයේ සාමයට කෙලවරක් නොවන්නේය. මෙතැන් සිට සදහටම දාවිත් රජුගේ සිහසුනේ වැඩහිඳින එතුමන්ගේ රාජ්‍ය ස්ථීරව පිහිටුවන ලෙස එතුමානෝ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරනසේක. සෞබැලති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මේ අදිෂ්ඨාන කළසේක. දේව වචනය මෙසේය. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය. දින ගණනකට පසු මරියතුමී නැගිට ජුදා කඳුකරයෙහි නුවරකට ඉහුව ගොස් සෙකරියස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත් හට ආචාර කළාය. එලිසබෙත් මරියතුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන එවිට එලිසබෙත් ශ්‍රදහාත්මයාණන්ගෙන් පූර්ණව මහා හඬින් උදන් අනමින් ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය. ඔබ කුස ඔත් දරුඵලයද ආශිර්වාද ලද්දේය. මාගේ සමිධානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක් නිසාද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙනෙහිම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේය. සමිධානන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේමයයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්තයයි කේවාය. එවිට මරියතුමිය මෙසේ උදන් ඇනුවාය. මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. අද දවසේදී ඔබයි මමයි මෙනෙහි කරනවා මරියතුමියගේ උදාන ගීය. මේ උදාන ගීයේදී මරියතුමිය කරන්නේ තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේව පැසසීමයි. මාහද සමිඳුන් උසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදම් අනයි. ඒ ප්‍රශංසාව හේතුවෙන් ඇය ප්‍රකාශ කරනවා. ඒ ප්‍රශංසාවට යමක් එකතු කරන ඒ තමයි පරාක්‍රමයානෝ මා උදෙසා මහත් දේ කළසේක. මට කල්පනා කරා මොකක්ද මේ එතුමිය ප්‍රකාශ කරන පරාක්‍රමණය මා උදෙසා මහත් දේ කළසේක. දැන් මේ වෙද්දී එතුමියගේ ජීවිතයේ සිදුවීම කුමක්ද? එතුමිය මේ වෙද්දී තමන්ගේ කුසට දරුවෙක් ලැබීම ගැන එහෙයි කියලා ඉවරයි දෙවියන් වහන්සේට. ගබ්‍රියෙල් දෙවිතුතයාගේ පණිවිඩය තුළ උන්වහන්සේ මේ මොහොතේදී ප්‍රකාශ කරන එලිසබෙත්තුමිය ඉදිරියයි මා ජීවිතයට දෙවියන් වහන්සේ මහත් දේ කළසේක. ඒ කියන්නේ ඉතාම භයංකාර දෙයක් තමයි එතුමියගේ ජීවිතේ මේ වෙලාවේ උනේ. තමන්ගේ කුසට දරුවෙක් බාරගත්තා තමන්ගේ සැමියාගෙන් තොරව, විවාහයකින් තොරව. ඒ නිසා සමාජය තුළ තමන් කොන් විය හැකි, තමන්ව සම්පූර්ණයෙන්ම මරණයට පවා භාජනය කළ හැකි, ජුදා නීතියට විරුද්ධව යන කෙනෙක් බවට හංවඩු ගැසිය හැකි, තමන්ගේ පවුලෙන් තමන්ව අයින් කළ හැකි, මේ හැමදේම දැනගනත් දෙවියන් වහන්සේ තුළ ඒ මහා දැහිල්ල තුළ දේවාම්ම කියනවා පරාක්‍රමණය මා උදෙසා මහත් දේ කළසේක කියලා. අපිට හිතෙන්නට අවශ්‍යයි මේ මහා අත්දැකීම කිතරම් බලගතුද දේවාම්මගේ ජීවිතය තුළ. එනිසා ජේසුම්ම දැනගෙන හිටියා, දේවම්ම දැනගෙන හිටියා අර වගේ මනුෂ්‍ය මට්ටමින් ලෝක මට්ටමින් මට කොයි තරම් පහරක් වැදුනත් ඒ දෙයම අපි කියන ඉංග්‍රීසියෙන් බ්ලෙසිං ඉන් ඩිස්ගයිස්,
වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් කියලා. එතකොට දේව අම්මා දකින්නේ, මරියුතුමිය දකින්නේ මේ කුසට දරුවෙක් ලැබීම, තමන්ගේ කුසට මේ දරුවව ලැබීම වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් හැටියට. ඔව්, ලෝකේ මට කොයි තරම් පහරක් වැදිනට නියම තිබුණත් මා දන්නවා පරාක්‍රමණයා මව දෙසා, පරාක්‍රමයා නෝ මව දෙසා මහත් දේ කළ සේක. උන්වහන්සේ මට දිවියුතු උතුම්ම ගෞරවය දීලා කුමක්ද? දිවියන් වහන්සේ මනුෂ්‍යයා වෙන්නට යන්නේ මගේ කුසේ, මනුෂ්‍ය පුත්‍රයාණ උපදෙන්නට යන්නේ මගේ කුසේ. ඒ නිසා මට ඊට වඩා වෙන භාග්‍යයක් නැහැ. ඊට වඩා වෙන භාග්‍යවන්ත කාන්තාවක් මේ ලෝකේ කවදාවත් ඉපදෙන්නෙත් නැහැ. ඇයි? දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක් ලෙස වඩින එකම වර ඒ කුසේ අයිතිකාරිය, ඒ ගැබේ අයිතිකාරිය හැටියට උන්වහන්සේ මාව පත් කරලා තියෙනවා. ඒ නිසා ලෝකේ ගැරහුම් කෙසේ වෙතත් මරියතුමි තාම ඇදහිල්ලෙන් කියනවා පරාක්‍රමයානෝ මා උදෙසා මහත් දේ කළසේක. එලෙසා මා දෑබර දේව දරුවනේ, මා දෑබර දුවේ පුතේ, සහෝදර සහෝදරයනේ, ඔබටයි මගේ ජීවිතේ මෙහෙම අත්දැකීම අපිට එනවා. සමහර වෙලාවට අපි හිතන දුක් විඳීම්, අපි හිතන ගරහ වැටීම්, අපේ ජීවිතේ පරාජ වීම් අපිට දකින්න පුළුවන් ද වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයන් හැටියට. දෙවියන් වහන්සේ අපේ ජීවිතේත් මහත්දී සිදු කරනවා. ඔබේ ජීවිතේ කඳුළු වැටෙන හැම අවස්ථාවකදීම ඔබට පුළුවන් ද දේවාමගේ උදාන ගියේ මේ වචනය කියන්න? ඔව්, ඒ ප්‍රශ්නකාරී තමයි. මගේ ජීවිතයේ දැන් අභියෝගයක් තියෙනවා තමයි, වේදනාවක් තියෙනවා තමයි. හැබැයි පරාක්‍රමයානෝ මා උදෙසා මහත් දේ කර තිබෙනවා. මා දන්න උන්වහන්සේ මගේ මේ වේදනාව ප්‍රීතියකට හරවන බව. ඒ අත්දැකීම තමයි දේව අම්මා මේ ප්‍රකාශ කරන්නේ ලිසබිත්තුමී ඉදිරියේ. ඒ නිසා අපි ආශා කරමු අද උදෑසන මේ මංගලෝත්සව දවසේදී අපි ස්වාමීන් වහන්සේට කියමු, දෙවිපියන් වහන්සේට ස්තුතියි මේ මහා අනර්ග අනගී පණිවිඩයට සුදු වූ දේව වචනය හරහා වහන්සේ අපට ලබා දෙන. දේව අම්මට මොනතරම් අභියෝගයක් වුණත් කුසට දරුවාව ලබා ගැනීම, ඒ අභියෝගය ඈ බාරගත්තේ අභියෝගයක් ලෙසින් නෙමෙයි, ඈ බාරගත්තේ භාග්‍යයක් ලෙසින්. පරාක්‍රමයානෝ මා උදෙසා මහත් දේ කළසේක කියා. ඒ නිසා අපටත් හැකියාව දෙන්න අපේ ජීවිතයට එන අභියෝග, අපේ ජීවිතයට එන ප්‍රශ්න, වේදනාව කඳුල තුළ වෙස් වලාගෙන පැමිණෙන වහන්සේගේ ආශිර්වාදයේ තේරුම් අරගෙන ජීවත් වන්නට, ඒ තුළ ඇදහිල්ලෙන් ජීවිත ගමන ගෙවන්නට අප හැමටම ශක්තිය දෙන්න. දෙවම්මේ අප වෙනුවෙන් මැදිහත් වෙන්න අපේ ජීවිතවලටත් ඔබ වහන්සේ තුළ තිබුණු ඒ මහා ආදරණීය, මහා ගැඹුරු ප්‍රේමණීය අත්දැකීම, දේව අත්දැකීම අප හැමට ලබා දෙන පිණිස දේව තාත්තා ඉදිරියේ මැදිහත් වෙන්න. ආමෙන්.